රංජි දුවේ පුතේ ඉස්සර කාලේ හිටියා මහදැන මුත්තා කියලා හරි අපූරු මිනිස්සෙක්. දවසක් මේ මහදැන මුත්තයි එයාගේ ගෝලියෝ රොත්තයි දුර ගමනක් ගියා. පයින්ම ගිහිල්ලා ආපහු එන මේ කට්ටියට මිහිරි පැන්න කියන ගමේදී හොඳටම වතුර තිබහා හැදුනා. මිහිරි පැන්න ගමේ ගමරාලගේ ගෙදරට ගිහිල්ලා පිපාසාවට වතුර ඉල්ලුවා. මේ ගෙදර කවුද? මේ කවුරුත්ම නැති ගෙයක්ද? කාවද හොයන්නේ? මොකද්ද උවමනාව? ආ දුවේ අපිට හදිම පිපාසයි. බොන්න වතුර ටිකක් දෙනවද? ගමහාමිනේ ගේ ඇතුළට ගිහිල්ලා කලේට එබිලා බැලුවා. හැමෝටම බොණ්ඩ දෙන්න ඇති තරම් වතුර කලේ තිබුණේ නැති හන්දා පැණි වුණු කරන්න තිබුණු කිතුල් මීරා කලයක් ගෙනල්ලා කට්ටිය ඉස්සරහින් තිබ්බා. හැමෝම පොල් කටු වලට මීරා පුරවගෙන එක හුස්මට මීරා බොණ්ඩ පටන් ගත්තා. ෂා! හරි අපුදු වතුර ටික. හරිම රසයි. මේ තරම් රස වතුර ටිකක් මම මගේ ජීවිතේ කවදාවත්ම බීලා නැහැ. අම්මා ඔව් ඒකනේ මහදැන මුත්තේ මේ ගමට මිහිරි පෙන්න ගම කියලා කියන්නේ. මිහිරි පෙන්නේ? මිහිරි පෙන්නේ මිහිරි වතුර. ෂා! ඒක නම් හරි අපූරුයි. මහදැන මුත්තයි ගෝලියෝ රොත්තයි වතුරේ තියෙන රස ගුණ ගැන වර්ණනා කර කර මීරා කලේම හිස් කළා. මීරා බීලා මත්තුණු කට්ටිය හිතුවේ මේනම් රසම රස වතුර කලයක් කියලා. මොකද මෙයාලා කවදාවත්ම මේ මීරා බීලා තිබුණේ නැහැ. ආපහු ගමට යන ගමනුත් කට්ටිය කතා බෙවි ගියේ මිහිරි පැන්න ගමේ තියෙන රසම රස මේ වතුර ගැන. මී ඇහුණද? නෑ ඇහුනේ නෑ. කවුරු හරි මොනවා හරි කිව්වද? හරිම රස වතුර ටික නේද? මන්නම් ඔය බිව්වමයි ඒ තරම් රස වතුරක්. අර කියමනකුත් තියෙන්නේ පුංචි ලිඳේ වතුර රසයි කියලා. ඒ වතුර බිව්වම ඇඟට නිකන් අමුතු පණක් දැනෙනවා නේද රබ්බඩයි? ඔව් නිකන් දැම් බඹරු වගේ. එහෙට යනවා මෙහෙට යනවා පා වෙනවා. හරි අපූරුයි නේ. අපි හෙටම ලිඳ සල්ලි දීලා ගනියම. අන්න හරි අපූරු අදහස. අපේ ගුරුතුමාගේ නුවණ නම් පංකාසුයි. පහුවදා උදේ පාන්දරම මහදැන මුත්තයි ගෝලියෝ රොත්තයි ගව් ගානක් දුර ගෙවාගෙන ලිඳ මිල දීලා ගන්ඩ මිහිරි පැන්න ගමට ගියා. අපි මේ තකහණියක්ම ආවේ මේ අර මේ ඊයේ වතුර බිව්ව ලිඳ සල්ලි දීලා අපේ ගමට අරගෙන යන්ට. මේ කීයද ගාන කියවුක වලන්ට? කලින් දවසේ මීරා බීලා ගිය කට්ටිය හරිම මෝඩයෝ රැලක් කියලා ගමහාමිනේට තේරුම් ගියා. පතා පහක් බීලා ලිඳ ගලවන් අරන් යනවා හොඳයි. හැබැයි ඔය ඇත්තන්ගේ ගමේ තියෙන ලිඳ ගෙනත් ආයෙත් මෙතනම තියන්න ඕනේ. මහදැන මුත්තා කිසිම ලෝභකමක් නැතුව පතා පහක් ගෙවලා ලිඳ මිල දීලා ගත්තා. ගෝලියෝ රොත්ත එකතු වෙලා කාම්බ ලී දඬු දාලා උදේ ඉඳන් හවස් වෙනතුරු ලිඳ ගලවන්න වෙහෙස මහන්සි වුණා. හරි දැන් අදිමු. ඕ
ලිඳ ගලවනවා තියා හිතන්නවත් බෑනේ. හරි. ඊනම් අපි ආයෙත් අල්ලමු. අර ඔන්න ඔන්න කට්ටිය අල්ලන්න. අන මං අල්ලුවා. ඈ අල්ලමු. හරි. හරි අයියෝ අල්ලන්න. ඔය කියන්නේ අයියෝ අල්ලන්නකෝ. අල්ලන්න අල්ලන්න අල්ලන්න. අයියෝ. අල්ලමු අල්ලමු අපි අල්ලමු. ඔයකින් ගලවන්නේ නෑනේ. මේක නම් හරිම අරුම පුදුම ලිඳක් තමයි. මහදෙන මුත්තයි ගෝලිය රොත්තයි ලිඳ ගලවන්න කොයි තරම් උත්සාහ කළත් ලිඳ තිබුණ තැනින් හොල්ලන්නවත් බැරි වුණා. මහන්සියෙන් ලිඳ වටේ තැන් තැන් වල වැටිලා හිටිය ගෝලියෝ මහදෙන මුත්තගෙන් මේකට හොඳ උපදේශයක් ඉල්ලුවා. අම්මේ මහදෙන මුත්තේ අපි කොහොමද මේ ලිඳ ගලවන් අරන් යන්නේ? දෙමුකෝ බලන්න හොඳ උපදේශයක්. ඕකත් මහලකු දෙයක්ද ගෝලයිනේ. අපි දැන් ගමට ගෙහුම්. එහෙලිඳ ගලවන් අරන් ඇවිත් මෙතනින් තියලා මේලිඳ ගලවගෙන අරන් යමු. ඕකත් මහලකු කජ්ජක්ක. ඕනම් මං කිව්වා. Thank you.